යහපත් දැකීමට හොත් සම්මාදිට්ඨිය නිර්වාණය ලබන්නට යායුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එයත් සම්පූර්ණයෙන්ම විස්තර කරගන්නට සම්මා සම්බුද්ධ ගුණ අධ්‍යයනය කළ යුතුයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආචීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වෙහිදී මුලින්ම තෝරා ගන්නට ඕන. සම්මා කියන වචනය තේරුම් තුනක් තියෙනවා. යථාවත, නියාණික හා කුසල යනුවෙන්. යථාවත කියලා කියන්නේ සත්‍ය බව, නිවැරදි බව. නියාණික කියන්නේ නිවනට පමුණුවන බව. කුසල් කියන්නේ කුසල් බව. එහෙනම් වෙනස් නොවන බැවින්, නිවනට පමුණුවන බැවින්, කුසල් බවින් යුතු බැවින් අපි කියනවා සම්මා කියලා. යහපත් දැක්ම, එනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ වෙනස් නොවන දෙයක්, ප්‍රතිපදාවක්. යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨි සහගත නම් ඒකාන්තයෙන්ම නිවනට පමුණුවනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත වුණා නම් ඒ සිත ඒකාන්තයෙන්ම කුසල් බවට පත්වෙනවා. තවද සම්මා දිට්ඨිය කුසල් සිත්වලට අනුව බෙදෙනවා. ලෝකීය සම්මා දිට්ඨි, ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනුවෙන්. ලෝකීය සම්මා දිට්ඨි කිව්වේ ලෞකික සම්මා දිට්ඨියයි. ලෞකික කියලා කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ආදී මේ ලෞකික භූමියේ කුසල් සිත් සමග හටගන්නා වූ සම්මා දිට්ඨියට. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියා කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල අවස්ථාවේ ඇතිවන සම්මා දිට්ඨියයි. ලෞකික සම්මා දිට්ඨිය යටතේ තෝරනවා කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්තුක සම්මා දිට්ඨි, ඥාන සම්මා දිට්ඨි, විපස්සාන සම්මා දිට්ඨි කියා. සම්මා දිට්ඨි කිහිපයක් තියෙනවා. එතකොට කම්මස්සකතා සම්මා දිට්ඨි කියා කියන්නේ කර්මය සහ කර්මඵලය විශ්වාස කිරීමේ සම්මා දිට්ඨිය. දැන් බලන්න, ප්‍රාණඝාත අකුසල කරන උදවිය ඒකාන්තයෙන්ම උපදින්නේ සතර අපායේ. සොරකමින් ජීවත් වෙන ඇත්ත උපදින්නේ අපායේ. ඒ වගේම කාමයේ වරදවා හැසිරෙන පුද්ගලයින්, බොරු කේලාම් බස් කියමින් ජීවත් වන ඇත්ත උපදින්නේ අපායේ. සුරාවට සූදුවට ඇබ්බැහි වෙලා ඉන්න අය උපදින්නේ අපායේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සතු, සංඝයා සතු, ධර්මයේ සතු දේවල් ගන්නාය උපදින්නේ අවීච මහා නරකාදී. අම්මා මරමින්, තාත්තා මරමින්, බුදුන්ගේ ලේ සොලවමින්, සංඝ ભેදය ඇති කරමින් ජීවත් වෙන අය උපදින්නේ අවීච මහා නරකාදී. එළුවන්, කුකුලන්, ඌරන් මරමින් ජීවත් වෙන අය උපදින්නේ සංජීව නරකයේ. ඔය විදිහට ඒ කර්මයට ගැළපෙන නරක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දානාදී කුසල කරන ඇත්තෝ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ උපදිනවා. ධ්‍යාන භාවනා කරන අය බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. මේ කර්මය ගැන විශ්වාස කිරීමේ සම්මා දිට්ඨියට අපි කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨි කියලායි. දසවස්තුක සම්මා දිට්ඨි කියා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ නත්ති තින්නං ආදී වශයෙන් කියන සම්මා දිට්ඨි වර්ග 10. එහි ප්‍රතිවිරුද්ධ අර්ථය තමයි දසවස්තුක සම්මා දිට්ඨි කියන්නේ. දුන් දෙ විපාක තියෙනවා. වැඳුම් පිදුම්,
පූජා සත්කාර පැවැත්වීමේ විපාක තියෙනවා. එහෙනම් මහා පරිමාණයේ කරන පූජාවන්කෙත් විපාක තියෙනවා. හොඳක් කළොත් හොඳ විපාකත්, නරකක් කළොත් නරක විපාකත් තියෙනවා. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. මවට උපස්ථාන කිරීමේ විපාක තියෙනවා. පියාට උපස්ථාන කිරීමේ විපාක තියෙනවා. මේ ලෝකයේ ඕපපාතික සත්වයෝ ඉන්නවා. සිල්වත් ගුණවත් ඇත්තෝ ඉන්නවා කියා හිතනවා නම් එතන තියෙන්නේ දසවත්ථක සම්මා දිට්ඨිය. ඊළඟට භාවනා කිරීමේදී සමත භාවනා කර්මස්ථානයන් වඩලා ඒ භාවනාවේදී ධ්‍යාන, සමාධි, සමාපatti, අභිඤ්ඤා උපදවා ගන්නකොට හිතේ ඇතිවන සමාධියත් සමාධියේ සිතත් එක්ක ඇතිවන ප්‍රඥාවට තමයි අපි කියන්නේ ධ්‍යාන සම්මාදිටිකයා. ධ්‍යාන විපස්සනා සම්මාදිටිකයා කියන්නේ විදර්ශනා භාවනාවට. විදර්ශනා භාවනාව කියා කියන්නේ අපේ මේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ රත්රන්, රිදි, මුතු, මණික් ආදී දේවල් වලින්ද නැහැ. කෙස්, ලොම්, මිය, දත් ආදී කොටස් වලින්. මේ කොටස් කැඩී බිඳී පළුදු වී විනාශ කරා ගමන් කරනවා. මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් භාවනා කරනකොට ඇතිවෙනවා විදර්ශනා ඥාන. විදර්ශනා භාවනාවේ ඇතිවන සම්මා දිට්ඨිය විදර්ශනා සම්මා දිට්ඨිය. ලෝකෝත්තර වශයෙන් චතුසත්‍ය සම්මා දිට්ඨි, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමේදී ඇතිවන සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ගැන වැටහීම ඇතිවෙන විට, දුකට හේතුව සමුදය තේරුම් ගන්නා විට, නිර්වාණය ගැන වැටහෙන විට, නිර්වාණයට යා යුතු මාර්ගය, සීල, සමාධි, ප්‍රඥා යන මාර්ගය තේරුම් ගන්නා විට හිතේ ඇතිවෙනවා සම්මා දිට්ඨිය. ඒක චතුසත්‍ය සම්මා දිට්ඨිය. මග්ග සම්මා දිට්ඨිය කියන්නේ සෝවාන් මාර්ග ඥානයේදී ඇතිවන සම්මා දිට්ඨිය. එකී ප්‍රඥාව මග්ග සම්මා දිට්ඨි සකෘදාගාමී මාර්ගයේදී අනාගාමී මාර්ගයක් ඥානයේදී අරිහත් මාර්ග ඥානයේදී ඇතිවන සම්මා දිට්ඨිය කියන්නේ මග්ග සම්මා දිට්ඨිය. සෝවන් ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵල යන ඵල ඥානයන්හි ඇතිවන සම්මා දිට්ඨියට කියන්නේ ඵල සම්මා දිට්ඨිය. මේ විදිහට සම්මා දිට්ඨි බෙදා විස්තර කරන්න පුළුවන්. තවත් සම්මා දිට්ඨි සූත්‍රයේදී සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කර තිබෙනවා මේ සම්මා දිට්ඨිය වටහා ගන්න හැටි. යම් කිසි කෙනෙක් අකුසලයේ දන්නවා නම්, අකුසලයට හේතුව කාරණාව දන්නවා නම්, මූලය දන්නවා නම්, කුසලයේ දන්නවා නම්, කුසලයට මූලය හේතුව දන්නවා නම් කියනවා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් කියා. අකුසලය කියන්නේ කුසල් නොවන දෙයයි. ප්‍රාණඝාත ආදී කාය දුෂ්චරිත, මුසාවාද ආදී වචී දුෂ්චරිත, අවිඥා ව්‍යාපාද ආදී මනෝ දුෂ්චරිත යන මේ දසවිධ දුෂ්චරිත ධර්මයන්ට කියන්නේ අකුසල් කියා. මේ දසවිධ දුෂ්චරිත ධර්මයන් හටගන්නේ ලෝභය, ద్వේෂය, මෝහය මුල් වෙලා. යම් කෙනෙකුට තමන්ගේ හිතේ අකුසල සිතක් පහළ වුණා, මේ අකුසල් සිතට හේතු වුණේ මූලය මේකයි කියා වටහා ගන්නවා නම් සම්මා දිට්ඨිය තමන් ළඟ තියෙනවා. ඒ වගේම